මේ පෞගේ 28 වෙනිදා තිබුණු මාධ්‍ය සාකච්ඡාව. රාජිත සේනාරත්නත් මේ මාධ්‍ය සාකච්ඡාවේ ඉන්නවා. මොන්නතරන් තක්කඩ. කියන්නේ මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමින් සිංහලේ ජාතික ඊට පස්සේ මේකට ප්‍රතිචාර දක්වමින් තමයි ඩෑන් ප්‍රියසත් කියන පුද්ගලයා වක්සිදු කරන්නේ. එළදරව් කරන්නේ ඔහුටත් කතා කරපු මම රාජිත සේනාරත්න මැතිතුමාට මම කතා කරලා මං කිව්වා සර් මට අවස්ථාවක් දෙන්න. අපි මේ තීරණය ගත්තේ අපිට කලකිරීමක් එක්ක. රාජපක්ෂල බලයට අරන් එන්න අපි මෙච්චර කැපකිරීම කරපු මිනිස්සු. කිම කෙනෙකුට බැරි වුණා අපේ දුකට මගේ දුකට පිටට වෙ. ඇත්තටම අපි වෙනුවෙන් අතපය දන් දුන්න අයට අපේ යුතුකමක් අපි උදව් කිරීම. ඒකට අපිට දේශපාලනය ඕනේ නැහැ. මේ අය මට උදව් නොකරත් මං ඒ උදව්ව මේ අයට උදව් කරනවා. එක්සත් ජාතික පක්ෂයට ගියේ මේ රණවිරුවන්ට ආරාධනා කරනවා මේකට එන්න කියලා. ඉතින් ඒවයි සියලු සාක්ෂි සහිත හඬපටි මගේ ළඟ තියෙනවා. අද කතා කරන්න යන්නේ මේ ඊයේ පෙරේද ලොකු ආන්දෝලනයක් ඇති කරපු කතාවක් ගැන. ඒ තමයි කපිතාන් අසේල ධර්මසිරි කියලා පුද්ගලෙක් ඔහුගේ මිත්‍රෙක් වන ඩෑන් ප්‍රියසත් කියන පුද්ගලයාට දෙන දුරකතන තමතුමක්. ඒකේ කියවෙන්නේ මේ සිංහල වර්ගය බුදුදහම බේරගන්න රාජිත සේනාරත්න මහත්තයා ළඟට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට එකසු වෙන්න කියලා. එහෙම එකසු වුණාම මුදල් සහ වාහන සියල්ල ලැබෙනවා කියලා. කවුද මේ අසේල ධර්මසිරි? කවුද මේ ඩෑන් ප්‍රියසත්? ඒ අය ගැන අවබෝධයක් ලබා ගන්න අපි කියවලා බලමු 2015 සැප්තැම්බර් 13 වෙනිදා රාවය පත්‍රයේ පළ වුණු විට්ටායිවන්ගේ ලිපියක කොටසක්. ඒ ලිපියේ මාතෘකාව තමයි ජනාධිපති සිය රාජාසන කතාවෙන් කරලියට ගෙන පෙළපත් නාම ප්‍රශ්නය. මේ ලිපිය තුළ කරුණු කියලා විට්ටායිවන් මහතා මේක සාරාංශගත කරනවා. මෙන්න මෙහෙම. මේ පිළිබඳ මගේ විශ්ලේෂණය මෙසේ පිඳු කළ හැකිය. සිංහල සමාජයේ සමාන පිළිගැනීමක් නැති පීඩිත කුල ප්‍රජාවන් සිය වර්ගය තුළ සමතත්වය හිමි කර ගැනීමට උත්සාහ කරනුයේ තමන් අසමාන තත්ත්වයකට පත්කිරීමට හේතු වී තිබෙන කුල භේදයට එරෙහි ඍජු සටනක් කරන පිළිවෙතකින් නොව සිංහල වර්ගයාගේ සතුරාට හෝ සතුරන්ට එරෙහිව බලවත් ලෙසින් සටන් කරන පිළිවෙතක් මගිනි. කියන්නේ සිංහල වර්ගය තුළ යම්කිසි කණ්ඩායමක් හෝ පුද්ගලෙක් අසමාන තත්ත්වයෙන් සැලකුම් ලබනවා නම් ඔහුට ඉහළට එන්න අවශ්‍ය නම් ඔහු කරන්නේ මොකද්ද? ඒ තමන්ට බලපාපු සමාජ සාධකයට එරෙහිව වැඩ කරනවා නෙමෙයි, ඒකට විරුද්ධව සටන් කරනවා නෙමෙයි. ඔහු කරන්නේ පොදුවේ සිංහල වර්ගයාට විරුද්ධ පොදු සතුරෙක් හොයාගෙන ඒ සතුරාට විරුද්ධව සටනක් දියත් කරන එක. ඒකෙන් ඔහුට ඉස්මතු වෙන්න පුළුවන් කියලා, ඔහුට ඒ කණ්ඩායමට ඉස්මතු වෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා කියන එක තමයි වික්ටායිවන් මහතාගේ නිරීක්ෂණය කියවෙන්නේ. ඒක බොහොම හොඳ නිරීක්ෂණයක්. ඔහු තවදුරටත් මෙහෙම කියනවා. එමගින් ඔවුන් තමන්ට අඩු සැලකිලි දක්වන සිංහල වර්ගයාට දෙන්නට උත්සාහ කරන හැඟීම වනුයේ සිංහල වර්ගයා ආරක්ෂා වී සිටින්නේ එම වර්ගයාට එල්ල වී තර්ජන ඉදිරියේ නිදා සිටින වංශවතුන් නිසා නොව. කියන්නේ මේ වර්ගයට අභියෝග එල්ල වෙනකොට නිදාගෙන ඉන්න වංශවතුන් නිසා නෙමෙයි මේ වර්ගය ආරක්ෂා වෙලා ඉන්නේ. එම තර්ජනයන්ට එරෙහිව සිංහල වර්ගයාගේ ආරක්ෂාව සඳහා සටන් කරන තමන් නිසා බවයි පැහැදිලි. ඔවුන් බුද්ධාගම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේද ඊට සමාන ප්‍රතිපත්තිය. එම තත්වය සිංහල ජනයා දෙමළ විරෝධී හා මුස්ලිම් විරෝධී වර්ගවාදය ශක්තිමත් කිරීමට හේතු වී තිබේ. මෙම ලක්ෂණය අඩු වැඩි වශයෙන් උතුරේ පීඩිත දෙමළ ජනයා අතරද දකින්නට හැකිය. මම හිතන්නේ දේශපාලන විශ්ලේෂණයක් හැටියට, සමාජ විශ්ලේෂණයක් හැටියට ඉතාම වැදගත් කාරණාවක් ඔහු ඉදිරිපත් කරන්නේ. දැන් කොහොමද මේක සම්බන්ධ වෙන්නේ මේ කපිතාන් අසේල ධර්මසිරි කියන පුද්ගලයාටයි ඩෑන් ප්‍රියසත්යි? මේ මිනිසුන් මේ සමාජයේ යම්කිසි තැන්කික තැන්වල කොටු වෙලා ඉන්නේ. ඒවෑන් එළියට ඇවිල්ලා මේ මහා සමාජයේ උඩ තලයට එන්න දරන තක්කඩි උත්සාහ. ඉතින් දැන් මේකට ප්‍රයෝජනට ගන්න මොකද්ද? ඒක නිසා
මේ සිදුවීමෙන් පස්සේවත් මං හිතන්නේ අපි හැමෝම තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒක තමයි මේක තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. විවිධ තැන්වල ඉන්න තක්කඩියෝ මේවැ ප්‍රතිලාභ ලබන තමන්ගේ හිතෙන් අවංකවම මේ රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු පවා ප්‍රවේශම් වෙන්න ඕනේ මෙන්න මේ වගේ තක්කඩියෝ. මෙච්චර කැපකිරීම කරපු මිනිස්සු කිම කෙනෙකුට බැරි වුණා ඇත්තටම පිවෙනුවේ සාක්ෂි සහිත හඬපටි මගේ ළඟ තියෙනවා.